ഓൺ ഓഡിയോ ബുക്സ് പാലസ്വന പരിച്ഛേദയ ബേഗൽ പിൻകം പലഹി തബീമട മഹല രോകട കപ്പു നൊതാരിസ് അപ്പുവോ കലി ഗമ്യാണ്ട വിരോദാസ്വാദയ സപ്യോ കലാകാരേകു മെന്മ ഗമേ വിത്തി കിയാന്നാ ലെസദ മതക്കലി യുത്തകി കലാകാരേകൈ കിയാന്നേ ഓ രോകട കപ്പു നിസാ പമനക് നൊവേ ഗമേദ അസല ഗംവലദ നാടകമക് നട്ടൂ ഹെമ വിടമ ഈ വിക്കടയാ മെൻ കെന്ദവനു ലബുയേ നൊതാരിസ് അപ്പുയ കബായ കലിസമക്ദ കബായക്ദ ഹെന്ദ പിന്തിരു തൊപ്പിയൻ ഹിസവസാഗത് ഓഹുഗേ സുദുസായാം കുടി തവരു മുഹുന ഓഹുഗേ വിക്കട രൂപേട അമുതു പണക് ദുന്നേയ വിക്കട വെസ്ഗത് ഓഹു യൂറോപിയ സിരിത് അനുകരണേ കരന നാഗരികേകുതുല ഇപ്പതുവോ കോപയ ഹാ സംവേഗേ ഓവദ ഗ്യമ്യാന്തുല ഇപ്പതുവോയേ കൊക്കണ്ടിൻ പിടവന സിനാവൈ നാടകം മടുവേ കല്ലിയട നഗീകല ഉസുലു വിസുലു വലിന്നാം ഓഹു രൂകട കവീമേൻ തരം ഉസസ് പ്രതിഭാശക്തിയക് ഹെലിനൊക്കലേയ എസേ ഉവദ ഓഹു ഗ്യമ്യാൻ സിനസ്സീമട കലകീ വികടം അതര വിനീതയാൻഗേ കടകൊണ്ട സിൻഹനെങ്വു ඇතැම් විට ඔවුන්ද කොකනින් සිනස්සු විකඩම්ද හිඟනොවීය. නොතාරිස් අපුගේ කෝපි කඩය ගමේ ඕපුදූප කතා කරන්නන්ගේ සන්තාගාරයක්ද විය. එහි පැමිණි හතරපස් දිනෙකු හකුරු කැබැල්ලකින් කටක් දිවත් පුඟවාගෙන කෝපි උගුරු හත් අටකින් නිදිමත හා කම්මැලිකම දුරහැර ඕපුදූප කතා කරන විට කියවෙන ඇනුම් පදයක් නිසා සමහර විට ඇතමෙකුගේ කටින් මලකඳක් ඌද සිනස්සන තරම් බේගල් ගිලිහෙයි. වරක් ගැමියෙකුගේ පුරසාරම් දෙඩුමක් අසාගෙන සිටි වෙදා නමින් මීට පෙර හඳුන්වා දෙන ලද ගමේ කලා විචාරකයා ඇදබෑ බේගලයක් මට තවමත් මතකය. දොවන් අයියාගේ හපන්කම් ඇහුවොත් අන්දෝ අයියා දැන් කී හපන්කම් කැලේ යනවා යයි වෙදා කීවේය. දොවන් අයියා වරුසාව දවසක ගෙදර සාලේ වාඩි වී කොහුලනු අඹරන්නට පටන් ගත්තා. අඹරාගෙන අඹරාගෙන ගොහින් දවල් බත්කන වේලාව කිටු නොවේදයි දොවන් අයියාට එකට විතර මතක් වුණා. ඇඹරූ ලණු ටිකින් කැරල්ලක් වක්කොට තියන්න හිතාගෙන ඒ මිනිහා ලණු කුණු සොයන්න පටන් ගත්තා. සොයාගෙන සොයාගෙන යනකොට මොන එකක්ද ලණු කුණ වහලේ උළු කැටයක් අහක් කරගෙන හරියට බඹ හතරක රිටක් වගේ ආකාශයට නැගී මතුවලා තියෙනවා දැක්කා. වෙදාමේ බේගල් ඇදවැවේ පුරසාරම් දෙඩූ ගැමියාට ඇනුම් පදයක් වශයෙන් උවද ඔහුත් අන්‍යයන් මෙන්ම සිනාසීමෙන් ප්‍රීති වූයේය. ඔවුන් සිනා නැවැත්වූ විට විදා යලිත් මිසේ කීයේය. ලනුපට බිත්ති ඔස්සේ ගොහින් වහලත් හිල්කරගෙන පිටවී බඹ හතර ගිරිටක් වගේ ඉහළ ගියේ කොහොමද? දොවන් අයියා ඇඹරු ලනුවේ එච්චරට ගණපට තියුණු නිසා. යලිත් සිනාසෙන ගැමියන්ගේ එකෙක් දොඩමලු වෙයි. දොඩමලු වන හෙතමේද බේගල් ඇදබාන්නට පටන් ගනි. ඇතම් අලංකාරිකයන්ගේ මතය අනුව යට සඳහන් බේගල් උත්පාදනය කළ දොවන් අයියා නැමැති ගැමියා උසස්ම ගණයේ කවියකි. ධ්වනි කාව්‍ය අනෙක් සියලු කාව්‍යයන් පරාජය කරන්නේ යැයි ගුත්තිල කාව්‍ය වර්ණනයෙහි අලංකාරානුශාසනය ලියූ ඩබ්ලිව් එෆ් ගුණවර්ධන මුදලිදු කීය. ගැමියා අර අතිශයෝක්තියෙන් අදහස් කළේ ලනුපටෙහි ඝන දැඩි බව ව්‍යංගයෙන් කීමය. පදමාලාවෙන් කියන අර්ථයට සම්පූර්ණයෙන්ම වෙනස් අර්ථයක් ව්‍යංගින් කියන පද්‍ය ඉතාම උසස් බව ඉන්දියාවේ විසු ආනන්ද වර්ධනාචාර්ය නැමැති ශ්‍රේෂ්ඨ අලංකාර ශාස්ත්‍රයාගේ මතය හොදාකාර තේරුම්ගත් ලංකාවේ සමහර පඬිවරයෝ කියති. අලංකාරයේ නොදැන ව්‍යාකරණයේ මරමින් ලියන කියන ගැමියන් ධ්වනි කාව්‍යයන් රචනා කිරීමට තරම් ප්‍රතිභා ශක්තිය ඇත්තන් බව අප රට පඬිත ගණයාගේ සූත්‍ර අනුවම නිශ්චය කළ හැකිවීම ගැමියන් අගය කරන ගැමියෙකු වන මට අප්‍රමාණ ප්‍රීතියකි. වෙදාකී අතිශයෝක්ති ඇසීමෙන් සන්තෝෂ වන්නන්ට අනුබල දීමට මෙන් නොතාරිස් අප්පුද ගමේ විත්තියක් කියන්නට පටන් ගත්තේය. ඔහු එදිනද අනෙක් දවස්වලදීද කී කතා සහ දෙසූ බොරු පොතක ලියා තබාගන නොහැකිවීම ගැන දැන්නම් මම කනගාටු වෙමි. දවසක් ඔහු කී මෙහි පහත දැක්වෙන කතාව ඔහුගේ ප්‍රබන්ධයක් නොව අත්දැකීමක් බව කහටුවද වැටහෙතී සිතමි. ඒ කතාව මට පුරුදු බසින් ලියමින් අතුරතුර පමණක් නොතාරිස් අප්පුගේ බසද ඇතුළත් කිරීමට වෑයම් කරන්නේ ඔහු කී සැටියෙන්ම එය මෙහි නොලිය හැකි බැවිනි. නොතාරිස් අප්පු එක් රැයක ඩානියල් වෙදා සමග කොරනේලිස් අප්පුගේ ගෙදරට ගියේය. ඩානියල් වෙදා ගෙට ඇතුළුව කොරනේලිස් අප්පු සමග සතුරු සාමිච්චි කතා පටන් ගනිත්ම නොතාරිස් අප්පු ගේ පෑල දොර දෙසට ගොස් අඟුට වී සිටියේය.
කොරනේලිස් අප සමග සතුරු සාමිච්චි කතා කළ ඩැනියෙල් වෙදා නොබෝ වේලාවකින් බැස්සේ යකුන් පෙරේතයන් පිළිබඳව කතාවකටය. ලුවිස් ගුරුන්නාන්සේලගේ ගෙදරට පෙරේතෙක් බැහිලා වුණ හියම්මාරුව ගැන කොරනේලිස් අප අහලා තියෙනවා දැයි ඩැනියෙල් වෙදා කොරනේලිස් අපගෙන් විචාලේය. එතනට පෙරේතෙක් වැහිලා යයි ආරංචියක් තියුණා. ආරංචියක් එහෙනම් කොරනේලිස් අප එතන සිද්ධ වුණ විපැත්තිය දන්නේ නැහැ. අනේ ඕයි ගුරුන්නාන්සේලගේ ගෙදර මිනිස්සුන්ට වසන්ට බැරුව ගියා. ඉස්සෙල්ලම එතන සිද්ධ වුණේ බත් හැලියට අත දාලා බත් අහුරා ගැනීමයි. ගුරුන්නාන්සේගේ ගෑණි බත් ලිපෙන් බාලා බිම තියා ඇවිත් ආයෙත් ගොහින් බත් හැලිය කූරු ගන්න වහුන් ඇරියා. කොරනේලිස් අපගේ බිරිඳ දිවවිත් කිසිවෙකු බත් හැලියෙන් බත් අහුරා ගෙන තිබෙන බව කීවේ ඔවුන් මෙසේ පෙරේතයන්ගේ වගතුක කියන අතරතුරය. කොරනේලිස් අපුත් අනෙක් තිදෙනාත් වහාම කුස්සියේ දිව ගොස් බැලුවහ. ඇඟිලි පහම් බත් හැලිය සටහන් වීති වෙන දුරු කොරනේලිස් අපු අන්දුන් කුන්දුන් විය. වෙදා දෙනෙත් විදහා නලල රැලි ගස්වා ස්ස් ගෑවේය. නොතාරිස් අපු තම හිස දෑතින්ව බදාගත්තේය. මේ ඇඟිලි මිනිහෙකුගේ ඇඟිලි වගේ නෑයි බත් හැලියට එබී බැලූ නොතාරිස් අපු කීය. ගින්දර වගේ බත් හැලියකට පණ ඇති මිනිහෙකුට අතපොවන්න පුළුවන්ද? ඩැනියෙල් වෙදා ඇසීය. කොරනේලිස් අපුට අවවාද කොට නොතාරිස් අප්පුද ඩැනියෙල් වෙදාද ගිය පසු ගෘහණිය බත්හලියේ බල්ලන්ට කෑමට අගවෙහි ඇලකොට අලුත් බතක් ඉව්වාය. එදින සිට රැක් පාසා කොරනේලිස් අප්පුගේ භාර්යාව උයන බත්හලියෙන් බත් අහුරක් නැතිවෙයි. වඩාත් බිය වූ කොරනේලිස් අප්පු වෙදාගෙන් වා කුමක් කළ යුතුදැයි විචාලේය. වහාම් පෙරේතයා බැඳවිය යුතුයි යනු ඔහුගේ අවවාදය විය. යකිදුරා කැඳවාගෙන ආවේ ඩැනියෙල් වෙදාමය. පෙරේතයා බැඳීම සඳහා කළ යුතු දොළ පිදෙන්නට උමනාදය යකුදුරා කියත්ම ඩැනියෙල් වෙදා ලියු දොළ පිදෙනි වට්ටෝරුව මෙසේය. හාල් සේරු හතරක්, ලොකු කුකුලෙක්, බතල රාත්තල් හයක්, හරක් මස් රාත්තල් හතරක්, පොල් කිරි දෙකක්, අරක්කු බෝතල් තුනක්, දුම්මල රාත්තල හයක්, සුදුරෙදි ආර හතරක්, සුරුට්ටු මිටි දෙකක්, කෝපිකුඩු රාත්තල් කාලක්, පළවැල උක්සකුරු මීපැණි රස කැවිලි පෙවිලි ටික ටික බැගින්. මේ වට්ටෝරුව ලියා දුන් ඩැනියෙල් වෙදා නික්ම ගිය පසු කොර්නේලිස් අපුගේ භාර්යාවට සැකසිතිනි. හැමදාම රැට විතරක් බත් හැලියෙන් බත් නැති වෙන්නේ මන්දෙයි කල්පනා කළ ඈ පසුදා රැ බත උයා තබා සෙවිල්ලෙන් සිටියාය. අඟුවේ කවුදෝ එබිකම් පානදුටු ඈ දොර කඩට ගොස් එබී බැලුවාය. පිටුපා දුවන්නා කවරෙක්දයි ඇයට හොඳින්ම හඳුනගත නොහැකිවද නොතාරිස් අපුගේ කපට රූපය ඇයිගේ සිතට නැගුණේය. රෑ නින්දර ගිය පසු ඈ බිත්තක්කන සිට පැනදී වූ මිනිහා ගැනත් නොතාරිස් අප්පු සහ ඩැනියෙල් වෙදාගෙන සිතන්නට ඌවාය. යකදුරා වෙදාගේ හා නොතාරිස් අප්පුගේ යහළුවෙකි. ඇයට ඔවුන්ගේ කුමන්ත්‍රණය වැටහිනි. එහෙත් ඇය කනගාටු වූයේ ඒ කොර්නේලිස් අප්පුට අවබෝධ කරවීම දුෂ්කර බව වැටහුණු බැවිනි. කොර්නේලිස් අප්පු කිසි කලක බිරිඳ කියන්නක් නොපිළිගනි. ශ්‍රියගේ බුද්ධිය විනාශයට හේතු යන ආප්තෝපදේශය කොර්නේලිස් අප්පු මෙන් අදහන්නෙකු ඒ ගමෙන්ම සොයාගත හැකි නොවේ. ඒ මතය ඔහු තුළ දැඩිකොට ගැන්වූයේද ඩැනියෙල් වෙදාය. බත් හැලියෙන් බත් ගන්නේ පෙරේතෙක් නොව නොතාරිස් අප්පුයයි පසුදා උදේ බිරිඳ කොර්නේලිස් අප්පුට කීවාය. පෙරේතයා කෙරෙහි ඇති වූ දැඩි විශ්වාසයෙන් බැඳී තොවිලයට කටයුතු සපයන කොර්නේලිස් අප්පු බිරිඳට බැන වැදුනේය. බැන වැදී කඩපළට නික්ම ගොස් වට්ටෝරුවෙහි ලියන ලද බඩු නොවඩුව මිලට ගත්තේය. කුකුලා පමණක් ලබා ගත්තේ අඳුරන ගම්වැසියෙකු ගෙනි. හවස යකදුරා ඇවිත් පීදෙන සාදා සැරසිරි කරන්නට පටන් ගත්තාය. පෙරේතයා වැහි සිටින බැවින් සහල් මස් ආදිය එහිදී ඉවීම නොමනැයි යකදුරා කීයෙන් නොතාරිස් අපු ඒ ද්‍රව්‍ය තම කෝපි කඩේට ගෙන ගොස් හරක් මස් රාත්තල් හතරක් පමණ නොව කුකුලාද මරා පෙඳ සිද කපා පිසීය. පීදෙන සරස අවසාන කළ යකදුරාද ඊට පසු කිහිප දිනකුන් පිරිවරූ ඩැනියෙල් වෙදා පැමිණියෝය. ඔහු අරක්කු බෝතල් තුන හිස්කොට බඩ පිරෙන තුරුම මස් සහ බතලකා පෙරේතයා බැඳීම පිණිස කොර්නේලිස් අප්පුගේ නිවසට ගොස් තොවිලිය පටන් ගත්හ. යකදුරා බොහෝ වේලා මතුරා පීදෙන ජපකොට පන්දමක් වමතින්ගෙන ගෙයි අසක් මුල්ලක් නෑර දුවමින් අතර අසුවන තරම් දුම්මලගෙන කිහිලි ගසන්නට විය. කිහිලි ගසමින් ගේපුරා දිවැවිද්ද යකදුරා එළියට පැන මිදුලේ තිබුණු පීදෙන උස්සාගෙන ඒ අසල වූ තොටුපළ කරා දිව්වේය. නොතාරිස් අප්පු සහ ඩැනියෙල් වෙදාද
කොර්නේලිස් අප්පු ඇදගෙන යකදුරා පස්සෙන් දුවන්නට වූහ. අන්‍යෝ ඉක්මන් කරනවා ඉක්මන් කරනවා යයි කොර්නේලිස් අප්පුට රුකුල් දෙමින් පසුපස්සේ ගමන් කළහ. කොර්නේලිස් අප්පු ඉක්මනට ගඟට පනිනවා යයි නොතාරිස් අප්පු කෑ ගැසීය. අසරණ කොර්නේලිස් අප්පු වහාම ගඟට පැන්නේය. නොතාරිස් අප්පු විසින් තෙවරක් දීෙහි ඔබා ගොඩගත් කොර්නේලිස් අප්පු මහ වැස්සකට අසුවුණු කුකුල් මාල්ලෙකු මෙන් පෙනිනි. රැහි සීතුසුලං වැදීමෙන් ඔහු වෙවුලුණු දුරු නොතාරිස් අප්පු මෙසේ කීය. හනික ගෙදර ගොහින් සුදු පිරවටකුත් බැනියමුකුත් ඇඳගෙන දෙයියන්ට පිං දීලා නිදා ගන්නවා. ඇතැම් හෝ මෝඩකම දේවත්වයට ලංකොට සැලකිය යුතු ගුණයකැයි කියති. උපන්ගේ මෝඩයාට දෙයියන්ගේ මෝඩයයයි කියන බටහිර ජනයාගේ ප්‍රස්තාව පිළිලද ඒ හැඟීම නිසා පහළ වූවක්සේ හැඟේ. ලෝකෝත්තර මිනුමෙන් බලතොහොත් කොර්නේලිස් අප්පු මනුෂ්‍යත්වයට සාධාරණ බොහෝ දුර්ගුණයන්ගේ නිදහස් වූවකැයි කීම වැරදි නොවේ. ශත ප්‍රයෝග නොදන්නා ඔහු කිසිවෙකු අවිශ්වාස නොකරයි. කෙලෙසුන් තැවකුගේ සිතමෙන් ඔහුගේ සිතද ඊර්ෂ්‍යා ක්‍රෝධවලින් තොරය. ඔහු කිසිවෙකුට ඊර්ෂ්‍යා ක්‍රෝධ නොකරන බැවිනි. වස්තු තණ්හාවකදු ඔහු කෙරෙහි දක්නා නොලැබේ. කෙලෙසුන් තැවීමෙන් ලෝකයේ ඉක්ම වූවන් විසින් දුකසේ ලැබිය යුතුයයි කියනු ලබන මේ උතුම් ගුණ ඔහුට උත්පත්තියෙන්ම ලැබී ඇතත් ලෝකයේ සලකන්නේ ඔහු මහා මෝඩයෙකු කොටය. ලෝකෝත්තර ඥානය ලැබුවකු බුද්ධිය බැහැරකොට ඔවුන් අතර වාසිර ගියහොත් ඔහුද අහිංසක කොර්නේලිස් අප්පු ලැබූ ගැහැට මෝන්ගෙන් නොලබතී කිය හැකි නොවේ. යට සඳහන් කපටියෝ තිදෙන අහිංසක වූ කොර්නේලිස් අප්පුට ඔහුගේ පාඩුවේ ඉන්ට නොදී වද දුන්හ. ඔහුට වද දී ඔහුගෙන් රවටාගත් මුදලින්ම වෙරිමත් වෙනතුරු මත්පැන් බී ඔහු ලවාම ගෙන්වාගත් කුකුලාද මරාගෙන කා. අවසානයේහි ඔහු දියෙහි ගිල්වීමෙන් ප්‍රීති රසාස්වාදයක් ලැබූහ. මොවුන් කළේ පස් පව් නමින් හැදින් වෙන පාපයන්ට වඩා දැඩිතරම් වන පාපයකි, ජඩකමකි. කුකලකු ඇතිකිරීම පවා පාපයකැයි පිළිකුල් කරන මොවුන් අහිංසක මනුෂ්‍යයෙකුට වදදී ඔහු ලවා උපායන් ගෙන්වාගත් කුකුලා මරාගෙන කෑම, ජඩකමක් මෙන් නොසලකීම වඩාත් ශෝකයට හේතුවකි. ඒ අහිංසක මනුෂ්‍යයා රවටා කාබී. අවසානයේහි ඔහු දියෙහි එබීමෙන් ප්‍රීති රසාස්වාදයලත් ඔවුන් තිදෙනා තම වික්‍රමය අඩුතැන් පුරවමින් වන්නනය කරනු අසා අප ප්‍රීතිවීම ඔවුන් කළ ජඩකමටත් වැඩි වරද කී සිතන්නට අපට පුරුදු නොවූයේ කුමක් නිසාද? All Audiobooks